ඔබ ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින්. මම අදත් ඔබට වැදගත් වන වීඩියෝයක් කරගෙන ආවා. මෙන්න මේ වහල ප්‍රධාන ඇස්බස්ටෝ සීට් තියෙන්නේ. ওই සීට් එකක් සාමාන්‍ය අපිට කොහෙන් හරි ඒ කියන්නේ කෑල්ලක් කපා ගන්න ඕන දිග සීට් එකකින් අපි ගොඩක් දුරට කරන්නේ මෙන්න මේ විදිහට ග්‍රයින්ඩරයක් යූස් කරලා තමයි කපා ගන්න. නැත්තම් අපිට කපන්න අමාරුයි. ඒ කියන්නේ කැඩෙන්න පුළුවන් වෙන විදිහකට කඩන්න කපන්න ගියොත් එහෙම ගන්න අමාරුයි. හරියට සමහර සීට් එකට අලාභ හානි වෙන්න පුළුවන්. මම අද ඔබට කියලා දෙන්නේ හදන්නේ ඒ කිසිම අලාභ හානියක් නොවී ග්‍රයින්ඩරයක් නැතුව ග්‍රයින්ඩරයක් ගන්න ගියොත් එහෙම එක කුලියට ගෙන්න ඕන නැත්නම් කාගෙන ඉල්ලන්න ඕනේ. ඒ නැතුව පොඩි දෙයක් ගන්නකින් කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. දැන් මේක කපා ගත්තේ මම ඒ විදියට. කියන්නේ කිසිම හානියක් නොවන විදියට කපා ගන්න පුළුවන්. ඔබට ගන්න තියෙන මේක හાર્ඩ්වෙයාර් එකෙන් ගන්න පුළුවන් නැත්නම් ගෙදරත් හොයා ගන්න පුළුවන් වෙන පුළුවන්. මෙන්න මේ වගේ ඇණයක් ඔළුව තියෙන ඇණයක්. ඒ කියන්නේ මේක අර තොප්පිය වගේ කෑල ලොකුවට තියෙන ඕක අර ඇස්බෙස්ටෝ සීට් එක නතර කරන වහල් ලියවට ගන්න එකක් වෙන සමහර ලී පෙට්ටි වලත් ඕක ගහලා එනවා. නැත්නම් හાર્ඩ්වෙයාර් එකේ ගන්නත් තියෙන. ඕක ගන්න ඕන පොඩ්ඩක් අඟල් දෙක තුනක් දිග වෙන්න. කියන්නේ අපිට ඕක අර ඇනේ පල්ලේ හරිය අතින් අල්ල ගන්න පුළුවන් වෙන්න ඕන. මේ තොප්පිය වගේ කෑල හොඳට හයිය ශක්තිමත් ඒක. ඒක ශක්තිමත් ඒක හන්ද ඒක තියෙන්නේ අර තොප්පිය වගේ හැඩයට තියෙන හන්ද ඔක මේක මේ සීට් එක ගාන්න කපා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා කරන්න තියෙන සීට් එක අවශ්‍ය ප්‍රමාණයට මාක් කරගත්ත කපා ගන්න ඕන තැනින් මිටියක් ගත්තා. මෙන්න මේ විදිහට ඒ මාක් එක දිගට ඇනේ අර තොප්පිය වගේ කෑල්ල උඩට තට්ටු කරනකොට මිටියෙන් අරක බහින පල්ලේ හරිය ගාන්න අපිට කපාගෙන යන්න පුළුවන් ඔක දිගටම. එතකොට කිසිම හලාභයක් වෙන්නේ නැහැ සීට් එකට. ඒ කියන්නේ හිමිහිට ගානට ඒක අතන පල්ලෙහාට බහින්න ඔළුව තට්ටු කරන්න ඕන මිටියෙන් දිගටම. ඊට පස්සේ ගානට ඔන්න ඔය විදියට සීට් එක කපා ගන්න පුළුවන් ලේසියෙන්. මම කපලා දැන් ඉවරයි. මම සීට් එක වෙන් කරලා පෙන්නන්න අපිට. අය බලන්න ලස්සනට වැඩේ කරගත්ත. දැන් ওই කඩතුළු තියෙන ගෑල පොඩ්ඩ දී කෑල්ලක් කරගෙන මට්ටම් කරන්න පුළුවන්. මට්ටම් කරගත්තා නම් අපේ අවශ්‍ය දැනට යූස් කරන්න පුළුවන්. දැන් ඕක ග්‍රයින්ඩර් හොය හොය අපි ගියා නම් ග්‍රයින්ඩරයක් කුලියට ගන්න ගියා නම් ඒත් රෙන්ට් එක ගෙවන්න ඕන දවසට අනිත් එක දෙන්නෙක් දැක් ග්‍රයින්ඩර් ඊට පස්සේ තලයක් ගන්න ඕන. ඒ වගේ ගොඩක් දාන දේවල් තියෙනුනේ. ඒක හන්ද ඔය ඔය පොඩි වැඩකට ලොකු වැඩ කරන්නේ මං කියන්නේ ඔය වගේ එදින එදා පොඩි වැඩකට ඔය වගේ දෙයක් කරන්න පුළුවන්. ওই ක්‍රමයට ඔය යන්නේ භාවිතා කරන්න ඉවරයි. දැන් බලන්න ලේසි ක්‍රමයක් චුට්ටක් හිතුවා නම් ලේසි ක්‍රමයක් තමයි ඕක. අද ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔබට ගන්න තියෙන තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් සහ කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දෙන්න. අනිත් එක තමයි මේ වගේ ආදර්ශමත් වීඩියෝ මම මේ channel එකට upload කරනවා. ඒක බලා ගන්න ඔබට හැමදාම notification ලබා ගැනීමට ප්‍රථමයෙන් ඔබ කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා all click කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දෙන ගමන් මම මෙතන යට comment box එකේ ඔබට මේ වීඩියෝ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙමනම් ඉතින් ඉදිරියේදීත් මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුභම සුභ දවසක්. ආයුබෝවන් චතුර SLMT.